හයි මම ජනිත් ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ channel එකේ brand new episode එකක් එක්ක අද ඔයාලාට මම විශේෂ වැඩසටහනක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ ඒ තමයි අපි හැමෝම dry mediums පාවිච්චි කරලා චිත්‍ර අඳිනවා එතකොට dry mediums විදියට අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ graphite charcoal වගේ mediums ඒ වගේම තමයි ඔයාලට පුළුවන් අර මම අන්තිම වීඩියෝ එකේදී ඔයාලට ගෙනල්ලා දීපු ඒ මීඩියම් එකත් යූස් කරලා බලන්න. තාම යූස් කරේ නැත්නම් ඒක බලන්න. ඒක හරිම ඉන්ටරෙස්ටිං මීඩියම් එකක්. ඉතින් මම ඒකේ බැලුවේ නැත්නම් මෙන්න මේ උඩකින් කාඩ් එකක් දාන්නම්. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. ඒකේ ෂැන්ගුයින් පැන්සල් එහෙම සුපර්බ්. හරි. ඒ වයින් වැඩක් නැහැ. අපි ග්‍රැෆයිට්, චාකෝල් ඔය වගේ හැම මීඩියම් එකක්ම වගේ යූස් කරනවානේ. මේවා යූස් කරනකොට නිතරම අපි මේවා මේ පුරුදු වෙලා තියෙනවා ඇඟිල්ලෙන් ස්ප්‍රෙඩ් කරන්න. එහෙම නැත්නම් ब्लेंडिंग स्टंप स्प्रेड ब्लेंडिंग स्टंप ඉතින් අද ඔයාලට මම කියලා දෙන්න හදන්නේ කොහොමද මේ ब्लेंडिंग स्टंप එකක් අපි නිවසේදීම හදාගන්න කියලා. මොකද ගොඩ දෙනෙක්ට බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකක් ගන්නවා කියන එක උනත් අමාරු දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකක් හදාගන්න එක අපිට සෑහෙන්න වටිනවා. මොකද බ්ලෙන්ඩින්ග් ස්ටම්ප්ස් හදලා තියෙන්නේ පේපර්ස් පාවිච්චි කරලා. එතකොට බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක හදන්න අපි පාවිච්චි කරන පේපර් එක අනුව බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකේ ක්වොලිටි එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකෙන් කරගන්න පුළුවන් වැඩේ වෙනස් වෙනවා. ඉතින් මම මෙතෙන්දී අතරම බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් වර්ග දෙකක් හදාගෙන තියෙනවා. එකක් හදාගෙන තියෙනවා මේ විදියට. මේකට මම පිටකොටුවෙන් ගනිපු පේපර් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් පේපර් එක මොකද්ද කියන එක මම දන්නෙත් නැහැ තාම. එතකොට මේකට මම යූස් කරලා තින්නේ පේපර් සර්වියර් ටිෂු. එතකොට මේ ටිෂු නිසා තමයි මෙන්න මේ විදියට පීල් ඕෆ් වෙන්නේ. ඉතින් ඒක අවුලක් නැහැ. ඒක අපිට ඒක හදාගන්න පුළුවන් ගම් ඩිංගක් ගාලා අලවලා. දැන් අපි බැලුවොත් බ්ලෙන්ඩින්ග් ස්ටම්ප්ස් ඇයි අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ? මම මීට කලින් බ්ලෙන්ඩ් කරන ක්‍රමවේද සම්බන්ධව වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ channel එක ඇතුලේ. ඔයා තාමත් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්මම ගිහිල්ලා බලන්න. channel එකේ search එකක් දැම්ම නම් අනිවාර්යෙන් ඔයාලට ඒ වීඩියෝ එක හොයාගන්න පුළුවන්. මොකද වැඩි ඈතක කරපු එකක් නෙවෙයි. දැන් ඕනනම් මාසයක් දෙකක් විතර ඇති. ඕනනම් උපරිම ඒ වීඩියෝ එක කරලා ඉතින් ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ බ්ලෙන්ඩින්ග් ස්ටම්ප්ස් වලට අමතරව අපිට මොනවද චිත්‍ර අඳින්දි ග්‍රැෆයිට්, චාකෝල් වගේ මීඩියම්ස් බ්ලෙන්ඩ් කරගන්න, ස්ප්‍රෙඩ් කරගන්න තියෙන්නේ කියලා. ඒ වගේ ටූල්ස් ගැන ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. මේක ගැන ටිකක් කතා කරමු. කතා කරලා ඉවර වෙලා අපි යමු බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක හදන තැනට. ඉතින් කයිවාරුවට කැමති නැති කෙනෙක් ඉන්නවා නම් මම ටයිම් ස්ටැම්ප් එකක් දාලා තියන්නම්. ඒකෙන් ජම්ප් කරලා ඔයාලට බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක හදන තැනටම යන්න පුළුවන්. මේ බ්ලෙන්ඩින්ග් ස්ටම්ප්ස් කියන දේවල් බොහෝ දුරට සෝෂල් මීඩියා වල ඉන්න චිත්‍ර අඳින අපේ අලුත් පරපුරේ කට්ටිය අපිත් එක්කම චිත්‍ර අඳින ගොඩක් දෙනෙක් බ්ලෙන්ඩින්ග් ස්ටම්ප්ස් පාවිච්චි කරනවා. බ්ලෙන්ඩින්ග් ස්ටම්ප්ස් පාවිච්චි කරන්න කලින් අපි චූටි කාලේ ඉඳන් පාවිච්චි කරේ අපේ අත. හැම දෙයකටම අපි පැස්ටල් කූරක් ගත්තත් එහෙම නැත්නම් මොනයම් හෝ ඒ වගේ ඩ්‍රයි මීඩියම් එකක් ගත්තත් අපි ඇඟිල්ලෙන් අතුල්ලන්න තමයි පුරුදු වෙලා තිබුණේ. නමුත් හැමතැනකටම ඇඟිල්ලෙන් අතුල්ලන එක හරියන්නේ නැහැ. මොකද සමහර සියුම් තැම් හදාගන්න අපිට ඊට වඩා සියුම් දෙයක් ඕන වුණා. අන්න ඒකට තමයි මෙන්න මේ බ්ලෙන්ඩින්ග් ස්ටම්ප්ස් කියන දේ කරලියට එන්නේ. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. ඒ තමයි අපිට ඇඟිල්ලෙන් අතුල්ලද්දී පොඩි පොඩි ලිමිටේෂන්ස් ටිකක් තියෙනවා. අනිත් එක තමයි ලිමිටේෂන්ස් විතරක් නෙමෙයි අපේ අතේ එහෙම නැත්නම් අපේ හැමේ ස්කින් ඔයිල් එක තියෙනවා. එතකොට ස්කින් ඔයිල් එක අපේ චිත්‍රයට තැවරුණාට පස්සේ එතනත් පොඩි ගැටලුවක් එන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක වැදගත් වෙනවා. මොකද බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකේ ස්කින් ඔයිල් නැහැ, පේපර් වලින් හැදිලා තියෙන්නේ. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව අපේ බ්ලෙන්ඩ් කරගන්න වැඩේ කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ස්ටම්ප් වර්ග කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන ස්ටම්ප් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් කියන මෙන්න මේ මොඩල් එක. අනිත් එක තමයි ටෝෂන් කියලා චූටි එකක් තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන්නේ ගොඩාක් සියුම් තැන් හදාගන්න. ඇයි අපි බ්ලෙන්ඩ් කරන්නේ? අපි බ්ලෙන්ඩ් කරන්න හේතුව තමයි ඕනම කඩදාසියක තියෙනවා ග්‍රේන් එකක්. එහෙම නැත්නම් වලවල් ගතියක්. ඔන්න ඔය වලවල් ගතියට අපේ ග්‍රැෆයිට්, චාකෝල් වගේ දේවල්
ඇතුළට යවා ගන්න. ඒ වගේම හොඳ ස්ප්‍රෙඩ් කර ගන්න තමයි අපි මේ බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක පාවිච්චි කරන්නේ. බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකක් හැදිලා තියෙන්නේ පේපර්ස් වලින්. ඉතින් පේපර්ස් වලින් හැදෙනකොට පේපර් එකක තියෙනවා චූටි කෙඳි ගතියක්. අන්න ඒ කෙඳි ගතිය නිසා බොහොම පහසුවෙන් අපිට බ්ලෙන්ඩ් කරගන්න chance එක හදලා දෙනවා. බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක ක්වොලිටි එක කියලා කියන්නේ එක වැඩකට එක බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකක් ක්වොලිටි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව වැඩකට ඒ බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකම අවුල් වෙන්නත් පුළුවන්. ඔයාගේ වැඩේ අනුව තමයි බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකේ ක්වොලිටි එක කොහොමද කියලා තීරණය වෙන්නේ. බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක හදන්න භාවිතා කරලා තියෙන කඩදාසිය මත එක එක තැන්වලදී එක එක විදියට වැඩ කරනවා. අපි යමු ඉක්මනටම බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකක් හදාගන්න. ඉතින් මේකට අපිට මොනවද ඕන කරන්නේ? බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකක් හදාගන්න ඔයාලට එක එක විදියට පුළුවන්. මම අද කියලා දෙන්න හදන්නේ මම සාමාන්‍යයෙන් බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක හදාගන්න විදිය සම්බන්ධව. මේකට ඔයාලට ඕන කරනවා ඔයාගේ බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක හදන්න ඕන කරන જાතිය හොඳ පේපර් එකක්. මේකට ඉස්සර පාවිච්චි කරලා තිබුණේ බ්ලොටින් පේපර්. එහෙම නැත්නම් තීන්ත පෙඟවීමේ කඩදාසි කියන ඒවා. නැත්නම් අපි කියන්නේ පෙරහන් කඩදාසි. ඉතින් ඔයාලට පුළුවන් බ්ලොටින් පේපර්ස් හොයාගන්න පුළුවන් නම් බ්ලොටින් පේපර්ස් හොයාගන්න. ඒගෙනොත් ස්ටම්ප්ස් හදලා තියාගන්න. මගේ ළඟත් පරණ කෑල්ලක් තිබුණා බ්ලොටින් පේපර් එකකින් හදාගනිපු. ඉතින් ඒකේ තියෙන්නේ වෙනමම ෆීල් එකක්. ඒත් එක්කම ඔයාලට පුළුවන් තව හැම පාර්සල් උතන්න ගන්න සුදු පත්‍ර රෝල් කරලා බ්ලෙන්ඩින් ස්ටම්ප් එක හදාගන්න. ඒ වගේම තමයි අද මම පිටකොටුවෙන් ගනිපු පේපර් එකකිනුත් බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එකක් හදනවා. ඉතින් මෙතෙන්දි තව ඔයාලගේ කඩදාසිය ටිකක් හාඩ්නස් එකෙන් වැඩි වගේ තේරෙනවා නම් ඔයාලට පුළුවන් වතුර පාවිච්චි කරන්න ඒක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න. හරි. ඔන්න ඔය දේවල් ටික තමයි ඕන කරන්නේ. මොනවද? වතුර ඕන. ඒ වගේම තමයි අපිට පේපර් එකක් ඕන තියාගන්න. මේසයක් තියෙන්න ඕන මේ බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක හදන වෙලාවට. එහෙනම් අපි ඉක්මනටම යමු බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක හදන තැනට. ගිල බලමු කොහමද අපි බ්ලෙන්ඩින්ග් ස්ටම්ප් එක හදන්නේ කියලා. මේ තියන්නේ අපේ බ්ලෙන්ඩින්ග් ස්ටම්ප්ස් දෙක. දැන් මම ඔයාලට පෙන්නපු දැන් මේ ස්ටම්ප් එක නම් පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. මේක මේ ස්ටම්ප් එකට අපිට පුළුවන් ගම් ගාලා ඒක අලව ගන්න පුළුවන්. අලවගෙන වැඩක් නැති ටික පස්සේ ඉරලා දාන්න පුළුවන්. ඒක ඇලවෙන්න දෙමු අපි. ඉතින් අද හදන්න හදන්නේ මම මෙන්න මේ જાති ස්ටම්ප් එකක්. මේ ස්ටම්ප් එක නම් මම සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ මෙන්න මේ පේපර් එක යූස් කරලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ස්ටම්ප් එක පාවිච්චි කරපු විදියත් එක්ක ස්ටම්ප් එකේ පාට වෙනස් වෙලා තමයි තියෙන්නේ. මේක එක දවසක් කරගන්න පුළුවන් ප්‍රොසෙස් එකක් නෙමෙයි. මේක ටික දවසක් යනවා මේක සම්පූර්ණයෙන්ම වැඩේ ඉවරලා එන්න. ඉතින් මේ ස්ටම්ප් එක ගොඩක් හයියයි. මේ වගේ හයියට අපිට ස්ටම්ප් එක හදාගන්න සිද්ධ වෙනවා. මේක හදන්න ඕන කරන ඔක්කොම බඩු ටික තියෙනවා. මම ඉතින් මගේ ටේබල් එක උඩින් මම මේ මගේ වර්ක් බෙන්ච් එකක් මේ බෙන්ච් එක උඩින් මම මගේ කපන්න කරන්න ඕන කරන බඩු ටික ඔක්කොම තියාගෙන තියෙන්නේ. වටන් ගමු මේක හදාගන්න. ඉතින් මම තව පේපර් එකක් අරන් දෙනවා. නිවුස් ප්‍රින්ට් පේපර් එක. අපි මේකෙනුත් හදලා බලමු ස්ටම්ප් එකක් මොන වගේ වේවිද කියලා. ඉස්සරලාම අපි මේකෙන් හදලා බලමු. මොකද මේකෙන් හදන එක ටිකක් අමාරුයි. මේ කොලේ අපිට තෙමන්න සිද්ධ වෙනවා. ඉතින් අදම රිසල්ට් එක බලන්න හම්බ වෙන්නේ නැහැ. මේකෙන් හැදුවට පස්සේ කමන්නේ අපි හදලා බලමු. මම පොඩ්ඩක් ඩර්ට් වෙච්ච කොලයක් තමයි මෙතනට අරන් තියෙන්නේ. පොඩ්ඩක් විතර මොනවා හරි වැටලා තියෙනවා මේ පේපර් එකේ. මේ පේපර් එකේ ඕන ගානින් මම කපා ගන්න ඉස්සරලා. වන් දෙකට මැදින් ඇඳලා ඉරක් මෙහෙම ඇඳලා අපි කපා ගමු. හරියටම ඕනේ නැහැ ඉතින් පොඩ්ඩක් කපා ගන්න තමයි ඕනේ. මේ වගේ තනියෙන් කපා ගමු. මම පොඩ්ඩක් අවුල් වෙච්ච පැත්ත තමයි ගන්නෙ. මොකද අරක අපිට ඩ්‍රෝවිංස් වලට ගන්න පුළුවන්. මේක අපි එක කොනක ඉඳන් රෝල් කරන්න පටන් ගන්න ඕන. එක කොනක ඉඳන් පොඩ පොඩ තමයි මේක රෝල් කරගන්න වෙන්නේ. මේක අපිට මෙන්න මේ විදියට රෝල් කරගන්න සිද්ධ වෙනවා. ආයේ මුල ඉඳන්. මොකද මේක පොඩ්ඩක් හයියයි. ගොඩක්ම හීනියට අපිට මේක ගන්න ඕන. හරිම අමාරුයි මේ වැඩේ කරන්න. දැන් මේක ටිකක් ඝනකම කොලයක් ඒකයි. මේක හීනියට නවා ගන්න වලට සපෝට් එකක් ගන්න පුළුවන් මොකක් හරි එකකින්. ස්ටෙප් එකකින් ස්ටෙප් එකට අපි මේක රෝල් කරගමු. දැන් මට මේක හීනියටම නවා ගන්න ඕන. මම වතුර ටිකක් ස්ප්‍රේ කරගෙන ඉන්නවා. මොකද මේක පොඩ්ඩක් මට තේරෙනවා දැන් මේ ෆ්ලෙක්සිබල් මදි. මෙන්න මේ විදියට මේ වැඩේ පරිස්සමට කරන්න ඕන. මේක රෝල් කරාට පස්සේ මැද මොකුත් තියෙන්න බෑ. ඒ කියන්නේ සිදුරක් වගේ තියෙන්න බෑ. ඒකයි මේ පරිස්සමට අපි රෝල් කරගමු. මේක හදාගෙන කොනක ඉඳන් හදා ගන්නවා. වේලෙනවා. වේලෙනකොට
තව වතුර ටිකක් ඉහ ගන්නවා මං. මෙන්න මේ ගානකින් වගේ අරගෙන දැන් මේ ගොඩක් ඝන paper එකක්. ඒ නිසා මම මේක මෙතනින් කපා ගන්නවා. මොකද step වලට යන්න හදන්නේ. තෙමපු නිසා පොඩ්ඩක් කපා ගන්න අමාරුයි. එක කොනක ඉඳගෙන මෙහෙම හදාගෙන හදාගෙන යනවා. පරිස්සමට කරගන්න ඕන. එහෙම නැතුනොත් මේක කැඩෙනවා. ද මේ ස්ටම්ප් එක නම් දිග වැඩි. මට හීන ස්ටම්ප් එකක් නැහැ. ඒකටත් එක්ක තමයි මම මේ හදන්නේ. මෙතන ස්ටම්ප් දෙකකට මම මේ හදන්නේ. එකක් හීනි එකක්. මම මේක දෙකට මැදින් කපා ගන්නවා. මොකද මට හීන ස්ටම්ප් එකක් ඕන. ඒ නිසා එකකින් අපි මහත් එකක් හදාගමු හිමීට. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකට ගම් දාලා අලවන්න. හොඳට ගම් දාලා අලවලා ඉතින් හොඳට මේ විදියට හදාගන්න. දැන් මම මේක මෙන්න මෙතනින් කපලා පෙන්නනා නම් මේකේ මැද සිදුරක් නැහැ. මේකේ මැද සිදුරක් නැහැ. පේනවනේ තියනවද කියලා. ඉතින් මේක මේ ගානට ආදලා අපි විනාඩි 5-10ක් මේක මෙහෙම්ම වේලෙන්න තියමු. දැන් මේක ඇත්තටම එච්චර වතුර නැහැ. ඒක මගේ හීනිම ස්ටම්ප් එක. ඊට පස්සේ තව ස්ටම්ප් කොටසක් මෙතන ඉතුරු වෙලා තියෙනවා. මේක ආයෙත් මම රෝල් කරන්න පටන් ගන්නවා. රෝල් කරලා මෙතන තියෙන එකකින් ආයෙත් හදාගමු. මගේ බාගේ සයිස් එකට තමයි මම මේ හදාගෙන තියෙන නිසා මම මේ paper එක මෙතනින් කපා ගන්නවා. මොහොම බාගේ එකතු කර කර ඉමු අපි. ඉස්සරලාම මේකට වතුර ටිකක් ඉහගමු. ඊට පස්සේ මේක අලවගමු. ඒක step එකක් හරි. මොකද මේක එක සැරේ roll කරගන්න චුට්ටක් විතර අමාරුයි. මේකට වතුර ටිකක් මම spray කරගන්නවා. ස්ප්‍රේ කරලා ගම් ටිකක් එහෙම දාගෙන අපි රෝල් කරන්න පටන් ගමු. නෝහ මේක මම ආයෙ චුට්ටක් දිග අරනවා. මොකද ෆ්ලෙක්සිබිලිටි එක මදි වගේ මට. වතුර ටිකක් ස්ප්‍රේ කරලාම ටිකක් ටයිට් වෙන්න අපි මේ විදිහට රෝල් කරගමු. මම පොඩ්ඩක් කපාගෙන බලනවා මේක කොච්චර ඝනකමට ඇවිල්ලාද කියලා. ඇතුලේ සිදුරක් එහෙම තියෙනවද කියලා. සිදුරු නෑ. නා තව ටිකක් ටයිට් වුණොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ සමන්ට තව ටිකක් මෙහෙම රෝල් කරගන්න හොඳට අතින් ටයිට් වෙන්න රෝල් කරගන්නවා. රෝල් කරලා ගම් ටිකක් ගන්නවා. විදියට ගම් ටිකක් ගන්න. දැන් මම මේ ස්ටම්ප් එකට තව ලේ එකක් ඔතන්න හදන්නේ. මේ ලේ එකත් ඔතනවා. මෙතෙන්ට ගම් ටිකක් දාගමු. අලව ගමු. වතුර ටිකක් ඉහලා රෝල් කරමු. දැන් මේක ටිකක් මහත ස්ටම්ප් එක. හරි. මේක වේලුණාට පස්සේ තුරු ටික අලව ගන්න. තව ටික වේලෙන්න ඕන. වේලුණාම හොඳට ගම් දාලා මේවා හොඳට අලව ගන්න තමයි තියෙන්නේ. දැන් මං ස්ටම්ප් එකේ ඉස්සරහා සහ පිටිපැත් කපා ගන්නවා. මෙතනින් කපා ගන්නවා. එක පැත්තක් මේ පැත්ත අනිත් පැත්ත.
පරිස්සමට කපා ගන්න. දැන් මේක මැද මේ බලන්න. මේක මැද හොඳයි නේද? සිදුරු මොනවත් නැහැ. මේකෙත් නැහැ. එතකොට දැන් මගේ ළඟ ස්ටම්ප්ස් දෙකක් තියෙනවා මම හදාගන්නෙ. දැන් අපි බලමු කොහොමද මේ ස්ටම්ප් එක මෙන්න මේ ගානට මගේ මෙන්න මේ ස්ටම්ප් එකේ ගානට මෙන්න මේ විදියට උල් කරගන්න විදිය අපි බලමු. මේමයි ඉතින්. දැන් මේක උල් කරලා මට පෙන්වන්න විදියක් නැහැ. මොකද මේ දෙකම තාම තෙතයි. අපි බලමු උල් කරගන්න පුළුවන් වේවිද කියලා. ඉතින් ඇත්තටම මේක කරන්න තියෙන්නේ මේ ස්ටම්ප් එක අපිට ඉස්සර වෙලාම කට එකකින් ගානට මෙහෙම කපා ගන්නවා. මෙහෙම. ගානට හිමීට හිමීට උල් කරගන්න. කොහොමත් මම මේක සුද්ධ කරගන්න ඕන වුණා. එහෙම ගානට උල් කරගන්න උල් කරනකොට ඔයාලට පුළුවන් මේ වගේ තැනක සපෝට් එකක් තියාගන්න ගානට එහෙම කපලා පිල් ඔෆ් කරලා දාන්න. පොඩි සිවියක් අයින් කර. පොඩ පොඩ නිකන් පැන්සලක් උල් කරනවා වගේ අන්න එහෙම. එක ගානකට ගානකට ඉස්සර වෙලා ගානකට කපා ගන්න ඕන අපි එක. ටිකක් වෙලා යන ඉතින් වැඩක්. තමන්ගේ මහන්සියෙන් මේ වගේ උපකරණයක් හදාගත්තට පස්සේ හරි සතුටුයි. ඊට පස්සේ ඊළඟට අපිට ඕන වෙනවා වැලි කොළ කෑල්ලක්. 220 වගේ වැලි කොළ කෑල්ලක් තිබුණොත් හොඳටම ප්‍රමාණවත් පොඩි කෑල්ලක් තිබ්බම ඉතින් මගේ ළඟ හද්ද පරණ වැලි කොළ කෑල්ලක් තිබුණා. මේ තියෙන්නේ. දැන් මේකේ මම අතුල්ලනවා. මෙහෙම අතුල්ලලා කපා ගන්න පුළුවන්. ඉස්සරලාම දෙපැත්තට අතුල්ලන්න මේ වගේ. ඊට පස්සේ ඉස්සරහටයි පස්සටයි. මෙන්න මේ අතට. මේක ඔයාට ඕන ගානට හැදුනට පස්සේ ඊට පස්සේ ඉස්සරහ පැත්තට විතරක් පස්සට අදින්න නැතුව මේ විදියට ස්ටම්ප් එක ගාගා. ඔයාගේ ස්ටම්ප් එක පරණ වෙනකොට ඔයාට පුළුවන් හැමදාම වැලි කඩදාසියකින් මේ විදියට මැදලා ඒක හදාගන්න. අපි ටිකක් බලමු කොහොමද මෙන්න මේකෙන් හදාගන්නේ කියලා. මට ඕන ගානට ඉස්සර වෙලාම පේප එක කපා ගන්න. මට ස්ටම්ප් එක කොච්චර දෝනේ ඒ ගානට මම පේප එක කපා ගන්නවා. එහෙනම් අපේ දිගට කපාගත්ත කොලේ අපි හිමීට රෝල් කරන්න පටන් ගමු. මුල්ලකින් වගේ පටන් ගන්න පුළුවන්. බලමු පොඩ 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 දීලා බලමු. මොකද මේකේ වැඩේ තියෙන්නේ මැද සිතුරක් තියෙන්න බෑ. ලාවට වතුර පාරක් ස්ප්‍රේ කරගමු. එහෙම පොඩ්ඩක් මේක ලූස් කරගන්න. ඔහොම හිමීට 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 ඔතාගෙන එමු. අත තද කරලා අත තද කරලා තමයි මේක රෝල් කරගන්න ඕන. මොකද මේකට අපි වතුර එච්චර දාන්නේ නැහැ. මේකට ගම් ඩිංගක් ගාලා ලොමු. ආයි බාගෙට කපමු. තව කොලයක් රෝල් කරන්න හදන්නේ. මේක වේස්ටේජ් එකක් තියෙනවා දෙපැත්තෙන් කැපෙන්න ඕනේ. ඒ නිසා ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඔයාලට මේ සුදු පත්තර මේවට කියනවා අපි බත් පාර්සල් එහෙම නැත්නම් කැම් පාර්සල් ඔතන්න ගන්න සුදු පත්තර මේ. ඒ ඕන තැනකින් හොයාගන්න පුළුවන්. මේ රීසයිකල්ඩ් පේපර්ස් වගේයක් මේ තියෙන්නේ. Thank you.
ඒක පිටිපැත්තෙන් මම කපන්නේ පිටිපැත්තෙන් විතරයි කපලා අයින් කරන්නේ අනිත් පැත්තේ හැමම අපි උල් කරගමු මේ හරියෙන් අපි කපලා අයින් කරමු පරිස්සමට කපා ගන්න සමහරවන දෙපැත්තම උල් කරගන්නවා මම නම් එක පැත්තක් මෙහෙම ෆ්ලැට් තියනවා ටෝෂන් වල තමයි සාමාන්‍ය එක පැත්තක් ෆ්ලැට් තියෙන්නේ මේ බලන්න ඔයාලා කිසි දුරක් නැහැනේ සිදුරු නැහැ මේ පැත්ත අපිට කපා ගන්න තමයි තියෙන ගානට මේ මම කපමු අපි මෙහෙම හොඳ කැපෙන තලයකින් කපා ගන්න ඕන මුට්ට තල වලින් මේක කපලා හරියන්නේ නැහැ එහෙම වුණොත් ඉතින් ඔය හදාගෙන ඉපු එකත් ඉතින් සවුත් වෙනවා දැන් අපි තුඩ හදාගන්න මේක මැද හරිය පොඩ්ඩක් විතර වතුර ගතිය තියෙනවා මොකද මම වතුර චුට්ටක් විතර දැම්මනේ ඒ නිසා තමයි මේ රෝල් වෙන්නේ අපි දැන් මේ හදපුවා අපි ටෙස්ට් කරලා බලමු මේ පැත්ත මම ෆ්ලැට් එකට මේ විදියට ගා ගන්නවා ඔන්න මගේ අලුත්ම බ්ලෙන්ඩින් ස්ටම්ප් එක හරි සරලයි අපි දැන් චුට්ටක් බලමු මේ ටික අයින් කරගෙන බ්ලෙන්ඩින් ස්ටම්ප් එකෙන් බ්ලෙන්ඩ් වෙන්නේ කොහොමද කියලා ඔන්න බලමු අපි මම මෙතෙන්දී අද චාකෝල් ගන්නවා ඒ වගේම මම ග්‍රැෆයිට් ගන්නවා බ්ලෙන්ඩ් කරලා බලමු ටිකක් බ්ලෙන්ඩ් කරලා කොහොමද බ්ලෙන්ඩ් වෙන්නේ කියලා මේ තියන්නේ චාකෝල් සුපීරිය චාකෝල් සොෆ්ට් එක මිලාඩු චාකෝල් බ්‍රෑන්ඩ් එකක් මේ විදිහට මම ඇප්ලයි කරගත්තා මේ තියෙන ග්‍රැෆයිට් ග්‍රැෆයිට් එක නම් ඔයාලට පේනවා ඇති දිලිසෙනවා ග්‍රැෆයිට් වල හැටි නේද බලමු අපි බ්ලෙන්ඩ් කරගෙන මොන වගේද කියලා මේ අද හදාගනිපු බ්ලෙන්ඩින් ස්ටම්ප් එක පරණ පත්තර එහෙම නැත්නම් අර සුදු පත්තර වලින් හදාගනිපු නිව් ස්ප්‍රින්ට් සුදු පත්තර වලින් හදාගනිපු එක තමයි මේ තියෙන්නේ බලමු මේකෙන් චාකෝල් බ්ලෙන්ඩ් වෙන හැටි ලස්සනට ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් ඉතින් ඉස්සර මේවා ආටිස්ලා යාළම තමයි හදාගත්තේ දැන් ඉතින් බහුජාතික සමාගම් මේවා හදනවා බ්ලෙන්ඩ් වෙනවා ඒ වගේම ලිෆ්ට් වෙනවා එතකොට ලිෆ්ට් වෙනකොට අපි ආයෙත් මේ විදියට ඇප්ලයි කරමු එන්න දැන් මේක මේ විදියට තියෙද්දි අපිට මිනිරන් එහෙම නැත්නම් ග්‍රැෆයිට් බ්ලෙන්ඩ් කරන්න බෑ. ඒ නිසා ඊට කලින් අපි මේක පොඩ්ඩක් සුද්ධ කරන්න ඕනේ. සුද්ධ වුණා. ග්‍රැෆයිට් බ්ලෙන්ඩ් කරලා බලමු. පේනවද බ්ලෙන්ඩ් වෙන හැටි? නියමටම බ්ලෙන්ඩ් වෙනවා. මගේ අර කලින් හදාගෙන තිබ්බ එකත් එහෙමම තමයි. මේක අපිට බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි අපේ බ්ලෙන්ඩින් ස්ටම්ප්ස් ටික හදාගත්තේ එහෙනම් අපි ආයෙත් යමු අපේ ස්ටුඩියෝ එකට දැන් ඔන්න බ්ලෙන්ඩින් ස්ටම්ප් එකකුත් හදාගත්තනේ බ්ලෙන්ඩින් ස්ටම්ප් එක හදාගත්තට පස්සේ ඔයාලම තීරණය කරන්න කොච්චර දුරකට ඔයාලට මේ බ්ලෙන්ඩින් ස්ටම්ප් එක වටිනවද කියලා මේක අඩුමතරමේ ඔයාලා දවස් 3 4ක්වත් වේලෙන්න තියන්න ඕන වේලෙන්න තියලා තමයි වැඩේට පාවිච්චි කරන්න ඕනේ වේලෙන්න කලින් ඔයාලා චිත්‍රයකට මේක යූස් කරලා චිත්‍ර ඩැමේජ් වුණා කියලා මට නම් කියන්න එන්න එපා මොකද මම දැන් හිටපත් කියලා තියෙන්නේ මේක වේලෙන්න තියන්න කියලා අනිත් දේ තමයි
මගේ පෞද්ගලික මතය අනුව බ්ලෙන්ඩින් ස්ටම්ප්ස් එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරන්න පාවිච්චි කරන ඒ උපකරණ යූස් කරලා චිත්‍ර අඳිනවට වඩා මම නම් හරිම ආසයි හැච් විදියට එහෙම නැත්නම් පැන්සල් පහරක් පේන විදියට චිත්‍රය අඳින්න ඒකේ ආටිස්ටික් වැලියු එක ටිකක් වැඩිපුර තියෙනවා කියලා මට හිතෙනවා මොකද ඒක ෆීල් වෙනවා අපිට ඒක මගේ පෞද්ගලික මතය ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ පෙන්සල් ලයින්ස් නැතිම ගානට චිත්‍ර ඇඳ ගන්න මේ බ්ලෙන්ඩින් ස්ටම්ප්ස් පාවිච්චි කරන්න බ්ලෙන්ඩින් ස්ටම්ප්ස් විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැනටමත් මම කරගෙන යන ඩ්‍රෝවිං වගේම පේන්ටින් ක්ලාස් කීපයක් තියෙනවා. ඉතින් ඒ වටත් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය යම් කිසි ක්‍රමවේදයක් අනුව චිත්‍රකලාව ඉගෙන ගන්න කැමති නම් ජොයින් වෙන්න. ආට් හිස්ටරි නෙමෙයි චිත්‍ර අඳින්න ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම මේ පල්ලෙහැන් විස්තර දාලා තියන්නම්. එතකොට ඔයාලට පුළුවන් මගේ කන්ටැක්ට් ඩීටේල්ස් ඔස්සේ ගිහිල්ලා මාව සම්බන්ධ කරගන්න. ඊට අමතරව ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහිල්ලා subscribe කරලා bell notification එක all දාලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම දාන videos එවෙලෙම වගේ බලන්න. ඉතින් අදට අපේ video එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් ඔයාලගේ blending tool එකත් එක්ක ඔයාලා ඉස්සරහට enjoy කරන්න. මම ගිහින් එන්නම්. මම ජනිත් අයිබෝන්.